නිල්වලා ගං කොමලියට සාගර හිමි වැළඳ ගන්නට දොරටු තනා දුන් මහ තෙරෙහෙවත් මාතොට දක්ෂිණ ලංකාවේ රුහුණුපුර අභිමානීය මාතර ඔබට මාතර බෝ සමිඳු පිහිටයි මාතර උයන්පත් ක්‍රීඩාංගණයට මොහොනලා පිහිටා ඇති පරම පූජනීය වස්තුව මාතර ඓතිහාසික බෝධිරාජාණන් වහන්සේ ක්‍රිස්තු වර්ෂ 515 දී පමණ මෙරට රාජ්‍යත්වයට පත් වූ මහා කිවිවරයෙකු වූ කුමාරදාස රජු විසින් රෝපණය කර තිබෙනවා සදා පූජනීය අත්ුඩාවේ සිරිගහල් හිමි පෙරට යතිවර පරපුරත් කුමරතුංග මුනිදාස ශෝරීන් පෙරට පඬිවර පරපුරත් ආත්මීය ගුණ සුවඳින් සුවඳවත් කළ අසිරිමත් මෙසිරි ළඟ පින්සාර බිම් කඩ මාතොට 1939 වසරේ මැදින් මස 5වනදා ඉදිකිරීම ආරම්භ කළ විහෙරේන පූර්වාරාම රජමහා විහාරස්ථානය උමං විහාරයක් සහිත ලොව විශාලතම බෞද්ධ සිද්ධස්ථානය ලෙස සැලකෙන අතර එය මාතර පුරවරයේ ප්‍රමුඛතම පින් බිම වන්නේය දිවිනුවර පුදබිම තුල ඉදිකොට ඇති අඩි 63ක් උස බුදු පිළිම වහන්සේ දුටු දුටුවන්ගේ සිත බුද්ධාලම්බන ප්‍රීතියෙන් පුබුදු කරයි ශ්‍රී ලංකාවේ බුදු සසුන සුරකින උපුල්වන් දෙවියන් උදෙසා 7 වන සියවසේදී පළමු දාපුලුසෙන් රජතුමා විසින් මෙම පින් බිමේ දිවිනුවර උපුල්වන් දේවාලය ඉදිකර ඇත සියක්‍රියන් මහා බුදු පිළිම වහන්සේත් උමං මහ විහෙරත් 137 නිරයත් ඉදිකොට ඇති රාජාති රාජසිංහ රජ දවස දක්වා ඉතිහාසයේ තිබෙන දික්පැල්ලේ වැවුරු කන්නල බුදුරජ මහා විහාරය ලෝ සුපතල පුණ්‍ය භූමියකි එක් පසෙක රක්පාන කඳුද තවත් පසෙක සිංහරාජ වනපෙතද මායි කොටගත් රජුරු පණ්ඩාර දෙවියන් වැඩවාසය කරන ගැටබරුව රාජමහා විහාරස්ථානය මුරුමක්කෝරළයේ උතුම් පින් බිමයි අනුරපුර යුගය දක්වා ඉතිහාසයේ තිබෙන මේ පුදු බිමේ සමාරම්භකයා වලගම්පා මහරජයයි පිළිගැනේ බුදු වර්ෂ 415 වැන්නේ ඉදිකල පුංචි ගැටබරුව බඳු එළමල්දෙනිය රජමහා විහාරස්ථානය සද්ධාතිස්ස රජ දවස දක්වා ඉතිහාසයේ දිවෙන ලින් විහාරයකි ශ්‍රී රෝහණ සංඝ සභාවේ උපෝසථාගාරය වූ මාතර පරිදූව මාතර නගරයේ අභිමානීය වඩබන සයුරින් වට වූ පින් බිමකි ඓතිහාසික ඉදිකිරීම් සමග මාතර හා සබැඳුණු ප්‍රෞඪ ඉතිහාසය සියවස් ගණනක් ඈතට දිව යයි. පෘතුගීසීන් විසින් පළමු වරට ක්‍රිස්තු වර්ෂ 1595 දී මාතර කොටුපවුර ඉදිකර ඇත. වර්තමාන කොටුව ක්‍රිස්තු වර්ෂ 1645 දී ලන්දේසීන් විසින් ඉදිකර ඇතැයි විශ්වාස කරන අතර මාතර ඓතිහාසික ඔරලෝසු කන්පද ලන්දේසීන්ගේ නිර්මාණයකි. තාරකාවක හැඩයගත් මාතර තාරකා කොටුව ක්‍රිස්තු වර්ෂ 1763 දී ලන්දේසීන් විසින්ම ඉදිකිරීම් ආරම්භ කරන ලද්දකි. යල සහ මහ සර්වී බත බුලතින් සස්ත්‍රීක වී කෘෂිකර්මාන්තයෙන් ආර්ථිකය සරුබූ සුබදම් දිනිතියගේ අපූරු නිබඹුමෙන් අත්‍යාලංකාර වූ මාතර වූ කලි ලොව සුපතල අනකිතම පින් බිමකි. අපේ මාතර අභිමානය ලොවට රැගෙන යමු.